කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ ඊයේ යලි කැඳවනු ලැබුවා. සයිපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට චෝදනා එල්ල වී ඇත්තේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝද සොයිසා වෙතයි. සැකකරු ඊයේ යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන අතර නැවත නඩු විභාගයේ එළඹෙන 28 වෙනිදා කැඳවීමට නියමිතයි. ෆෙබ්‍රියෝද සොයිසා පසුගිය 6 වෙනිදා අත්අඩංගුවට ගත්තේ පළමු මට්ටමේ මිනීමැරුම් 6ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් මතයි. ෆෙබ්‍රියෝද සොයිසා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා. කරුණු සමාලෝචනය සඳහා කාලය අවශ්‍ය බවත් මෙම නඩු කටයුත්ත සඳහා කල්ගත වනු ඇති බවත් නීතිඥවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. නීතිඥවරයා සැකකාර තරුණයාගේ පෞලිය අය සමගද සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලිවම බොහෝ කලකිරුණු ස්වභාවයෙන් පසුවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ඔවුන් ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටින බව සඳහන් කර ඇති නීතිඥවරයා ඔවුන් ජීවත්වන ස්ථානය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තම සේවාදායකයාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට ඇතැම් විට මෙතෙන් සිට මාස කිහිපයක් ගත වනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ. සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වීමද නීතිඥවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුව පෞද්ගලිකව සහ වීඩියෝ තාක්ෂණය මගින් හමු වූ බවයි නීතිඥවරයා සඳහන් කර ඇත්තේ. මෙම ඝාතන පිටුපස ඇතැයි සැලකිය හැකි කිසිදු හේතුවක් පොලිසිය මෙතෙක් ප්‍රකාශ කර නැහැ. තුවාල ලැබූ දනුෂ්ක වික්‍රමසිංහ තවදුරටත් ඔටාවාහි රෝහලක නිවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වාර්තා වන්නේ. කැපුම් තුවාල ලැබ දිවි අහිමි වූ ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු මෙම සති අන්තයේදී සිදු කිරීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.